අපි හැමෝම දන්නවා රට ඒ වගේම ලෝකය මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ අලුත් අභියෝග වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ අභියෝග ජයගන්න අපේ ආයතනේ නයිට ආයතනේ නැත්තම් ජාතික ආධුනිකත්ව හා කාර්මික පූර්ණ කිරීම අධිකාරිය විදිහට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විශේෂයෙන් අපි මේ රටේ ඉඳලා විදේශ රටවල රැකියාව වලට ගිය හපෝ වෙන පිරිසට දැනට ඒගොල්ලන් ලැබපු පුහුණු වීම සම්බන්ධ ඇගයීමක් කරලා නැත්තම් පෙර ලබාගත් නිපුණතාවය නැගීමක් කරලා NVQ සහතිකයක් ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒකට කියන්නේ RPA නැත්තම් recognition of prior learning ක්‍රමවේදය. ඒ යටතේ අපිට පුළුවන් ඒගොල්ලන්ට NVQ level 4 කියන සහතිකය ලබා දෙන්න. අපි ඒක ලෑස්ති කරලා තියෙනවා විශේෂයෙන්ම පිටරටවල ඉඳලා පියවර නියුක්ත වෙලා මෙහෙන අපේ පිරිසට. ඒ වගේම අපි හැමෝම තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ යම් යම් ශ්‍රේෂ්ඨවල රැකියාව සම්බන්ධව ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒගොල්ලන්ට ආරාධනා කරනවා අපේ ඒකෙත් තියෙනවා තව පුහුණුවක් ලබා ගැනීමේ හැකියාවක්. ඒ කියන්නේ නිපුණතාවයේ Tamanට තියෙන්නේ ඇඟලුම් කර්මාන්තයේ සම්බන්ධව නම් ඇඟලුම් කර්මාන්තයේ රැකියා සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ පුහුණු ශ්‍රමික පිරිස වෙන ශ්‍රේෂ්ඨයකට පුහුණුවකින් පස්සේ යොමු කරන්න. ඒකටත් අපි වැඩසටහනක් සකස් කරලා තියෙනවා. ඉතින් අපි මේ හැමදේම එක්ක සම්බන්ධ වෙන්න අපේ හොට්ලයින් එකක් තියෙනවා. නැත්නම් ශ්‍රමික දුරකථන අංකයක් තියෙනවා 1951 කියලා. ඒකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. දිස්ත්‍රික්ක 25ෙම ඉන්න නිලධාරීන් ඒ අංකයත් සමග සම්බන්ධ වෙනවා. වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන් අපේ කෝසස් නැත්නම් පාඨමාලා 110ක් පමණ තියෙනවා. ඒක කෘෂිකර්ම ශාස්ත්‍රය, සෞඛ්‍ය ශාස්ත්‍රය, ඉංජිනේරු ශාස්ත්‍රය සියලු ශාස්ත්‍ර ආවරණය වෙන පරිදි තියෙනවා. මේවා තමන් පදිංචි දිස්ත්‍රික්කවල පදිංචි ප්‍රදේශවලම මේ පුහුණුව ලබා ගන්න පුළුවන්. ඒක තමයි තත්ත්වය. තමන් කරන රැකියාවක් කරන ගම අධ්‍යාපනය ලබා ගන්නත් පුළුවන්. ඒක නිසා මම සියලු දෙනාට ආරාධනා කරනවා 1951 කියන අංකයට දුරකථන ඇමතුමක් දීලා වැඩි විස්තර ලබාගෙන දැනුවත් වෙලා අපේ පාඨමාලා සමග සම්බන්ධ වෙන ලෙස. බොහොම ස්තුතියි.